ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. මුලින්ම මගේ කුටුවේදීත් පිරිනමන්න ඕනේ අපි පක්ෂයක් හැටියට අද දවසේ සිට ආරම්භ කරන අලුත් වැඩපිළිවෙල. මේ අලුත් වැඩපිළිවෙල තමයි ලංකාවේ සෑම ඡන්ද පොලකින්ම අලුත් සමාජිකයන් 20 ලක්ෂයක් පක්ෂයට එකතු කිරීමේ වැඩපිළිවෙල. ඒ 20 ලක්ෂයක් සමාජිකයන් එකතු කිරීමේ වැඩපිළිවෙල යටතේ අද කුණ්ඩසාර ආසනයේ මේකේ සමාරම්භක උත්සවය මම සහභාගි වෙන්නේ ඉතාමත් සතුටින්. ඇයි කුණ්ඩසාර ආසනයෙන් මේක තෝරගත්තේ? ඒකට හේතුව තමයි අපේ සංවිධායකතුමා සමරනායක මහත්තුමා විශේෂ ඉල්ලීමක් කළා. අපේ 20 ලක්ෂයක් නව සමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙල අපි නුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනකොට කුණ්ඩසාරයෙන් පටන් ගමු කියලා. ඒ නිසා තමයි මම සහභාගි වුණේ. මේකේ ප්‍රධානම ඉලක්කය තමයි ජනාධිපතිවරණයට ඕනේ ඒ අලුත් සමාජිකයන් ලක්ෂ 20ක් අපිට එකතු කර ගැනීමේ වැඩපිළිවෙල තමයි මේ ආරම්භ වෙන්නේ. එසේ වෙනුවෙන් සංවිධායකතුමා එතුමගේ කණ්ඩායමත් ඔබතුමන්ලත් මේ දක්වන උනන්දුව ගැන තමනාත්‍ර හැම දිනාටම අපේ කෘතවේදීත්වය ස්තුතිය පළ කරනවායි කියලා මම සදාන් කරන්න කැමතියි. අපි තව තියෙන්නේ දවස් වලින් ගත්තොත් 100ක් විතර. දවස් 100ක් තියෙන මේ ආණ්ඩුව වෙනස් කරන අවස්ථාවට එන්න. මොකද ළමන ඔක්තෝබර් මාසයේ 16 වෙනිදා ඊට පෙර ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන්න ඕනේ. ඒකට වංගු ගහන්න බෑ. දැන් දැක්කනේ අර එක්සත් ජාතිපක්ෂ මහ ලේකම් කියලා තිබුණේ. මෙන්න කියනවා මේ ජනාධිපතිතුමාට තව අවුරුදු දෙකක් දෙන්න ඕනලු ජනාධිපතිකම කරන්න. ඒ කොහේ තියෙන නීතියක්ද? ජනාධිපතිතුමා ඔච්චර ජනප්‍රියයි නම් රට ගොඩනගලා තිබෙනවා නම් ප්‍රශ්න සියල්ලම විසඳලා තියෙනවා නම් මිනිස්සු සතුටෙන් ඉන්නවා නම් ඇයි දෙකකට බලේ ඉන්නේ? පහක්ම ගත්තම ඉවරයි මිනිස්සුගේ ඡන්දෙන්. මිනිස්සුන්ගේ ඡන්දෙන් පහක්ම බලේ ඉන්න ගන්න පුළුවන්. දෙකකටයි සීමා කරගන්න. අපි අහන්නේ එහෙම ඡන්ද කල් දාන්න ක්‍රමයක් තියනවලු. එහෙම ඡන්ද කල් දාන්න කාටවත් අයිතියක් නැහැ. මම බැලුවා ජනාධිපතිවරණ පනත අරගෙන පිටුටුකේ හාට මෙහාට පෙරලලා බැලුවා එහෙම එකක් තියනවද කියලා. නෑ, ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණයක් කල් දාන්න බෑ. ජනාධිපතිවරණයක් වෙනුවට වෙන ඡන්දයක් පවත්වලා බලය ඉල්ලන්නත් බෑ. ජනාධිපතිවරණයේ නියම දිනයක නොපැවැත්වුවොත් ඉන්න ජනාධිපතිතුමා නිෂ්ක්‍රීය වෙලා යනවා. අය ඌට කියන්න බෑ මම තමයි ජනාධිපති කියලා. ඉබේ අහෝසි වෙනවා තනතුර. ඒකවත් දන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංග බණ්ඩාර මේ ඔලොම ඔට්ටට කතා කියන්නේ. අපි අභියෝග කරලා තියෙන ඉන්නකො ඡන්දෙට. ඡන්දෙට ඇවිල්ලා අපි තරඟ කරමු. දිනුවොත් අපි ඒක බාරගමු. පරදුනත් ඒක අපි බාරගමු. අපි කියන්නේ එන්න ඡන්දෙට රැජ්ජ වෙන්න එපා. පරදේ කියලා බය වෙන්න එපා. දැන් පරදේ කියලා හිතන නිසා තමයි එහෙම යෝජනා කරන්නේ. ඒක ගණන් ගන්න එපා. ඡන්දය ලබන ඔක්තෝබර් 16 පෙර අනිවාර්යෙන් ජනාධිපතිවරණය පවත්වනවා. දෙවනි කාරණේ තමයි ඇයි අපි මේ වගේ සමාජික ව්‍යාපාරයක් කරන්නේ? සමාජික ව්‍යාපාරයක් අපි කරන්නේ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි. අපිට තියෙන ඉලක්කයක්. මොකද ඒ ඉලක්කය? අපිට තියෙන ලක්ෂ 75ක ඡන්ද ලබා ගැනීමේ ඉලක්කයක්. අපිට ඕනේ තව 20 ලක්ෂයක් වැඩි කරගන්න. ඒ 20 ලක්ෂය අපි ගණන් හදලා තියෙන 2019 සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා ගත්ත ඡන්ද ප්‍රමාණය ඉඳලා 20 ලක්ෂයක් වැඩි කරගන්නවා. ලක්ෂ 20ක්. අපි ගණන් හදලා බැලුවා ඒ ලක්ෂ 20 කොහොමද ගන්නෙ? ඒකට අපිට ඕනේ අපේ නොවන සමාජිකයන් ලක්ෂ 20ක් එකතු කරගන්න. ඒ කියන්නේ 2019 අපිට ඡන්ද නොදුන්න අපේ නොවන සමාජිකයන් ලක්ෂ 20ක්. මේක තමයි අපි ඉස්සරහ තියෙන අභියෝගය. එතකොට ඒක කරන්න නම් අපි ආසන මට්ටමින් ඡන්ද මට්ටමින් අපේ ඡන්ද ව්‍යාපාරය සලසුම් කරන්න ඕනේ. ඒක අපිට අත්තරම තියෙන ලොකු ඉලක්කයක් නෙමෙයි. හැම ඡන්ද මධ්‍යස්ථානයකින් දැන් දල වශයෙන් බලන්න
අපට චන්ද කීයක්ද මධ්‍යස්ථානකින් වැඩි කරගන්න ඕන කීයක්ද ආසනයකින් වැඩි කරගන්න ඕන ලොකු ඉලක්කයක් නෙමෙයි අපිට ලක්ෂ 20ක් කියන්නේ මධ්‍යස්ථාන 12000කින් බෙදුවොත් චන්ද කීයක් විතර වැඩෙනවද දල වශයෙන් කමුනාන්සලා චන්ද 100ක් 120ක් විතර වැඩි කරගත්තොත් දැන් 100ක් වැඩි කරගත්තොත් අපිට චන්ද මධ්‍යස්ථාන 12000යි ලක්ෂ 12000ක් චන්ද වෙනවා වැඩි වෙනවා 150ක් වැඩි කරගත්තොත් ලක්ෂ 18000ක් චන්ද වැඩි වෙනවා අපිට චන්ද 160ක් 170ක් හැම චන්ද මධ්‍යස්ථානයකින්ම වැඩි කරගත්තොත් මේ ඉලක්කයට යන්නේ කිච්ච ලොකු අමාරුවක් නෙමෙයි ච බය වෙන්න එපා දැන් බලන්න ගමුනාන්තරගේ චන්ද මධ්‍යස්ථාන වල එහෙම වැඩි වෙලා නැද්ද කියලා මොකද අපි පහුගිය දවස්වල ලංකාවේ පළවෙනි වතාවට ඒකත් කළේ ජනපෞර ග්‍රාමීය නායකයන් හමුවන වැඩසටහන ගමුනාන්තරගේ සංවිධායකතුමා සංවිධානය කළා තෙල්දෙනියේ කුණ්ඩශාලේ ඒක ලංකාවේ පළවෙනි වතාවට මන්නේ නොල්ලේ අය කොහොමද කළේ නැහැ එච්චරයි කරේ ඒක කරා කියලා දැනගත්තම තමයි කිව්වේ මෙන්න මේ වගේ වැඩකුත් කරමු කියලා ඒක අපි කරනකොට දැක්කන් ගමට ගියාම ඒ ගම්මානවල කොච්චර පිරිසක් එකතු වුණාද අලුතෙන් සමග ජන බලවේගේ වටා මේක කරන්න පුළුවන් එහෙනම් අපි මොකද්ද මේකට කරන්න ඕනේ අපි මේ දවස් 10 කියලා සීමා කරගන්න ඕන නෑ හැබැයි දවස් 10ක් දැම්මේ අපේ නිශ්චිත වැඩසටහන ලංකාව පුරා කරන්න මේ කාල සීමාව ඇතුළත ලංකාවේ සෑම චන්ද පොලකම අපේ ජනපෞර නියාමකවරයා ජනපෞර බලකායේ සමාජිකුණු මේගොල්ලෝ එකතු වෙලා අපේ චන්ද පොලේ ඒ නිශ්චිත චන්ද 200ක් විතර ගන්න වැඩපිළිවෙල ඒ කියන්නේ අලුත් අය එකතු කර ගන්න වැඩපිළිවෙලට නායකත්වය දෙන්න. එයා එකින් එක එකතු කරන්න. එකතු කරලා අපේ චන්දත් එක්ක එකතු කරලා බලන්න. මදිනම් අපි තව කොහෙන් හරි හොයන්න ඕනේ. චන්ද මධ්‍යස්ථාන ඇතුළේ මදි වෙන්නේ නැහැ. දැන් මෙන්න මේ වැඩපිළිවෙල තමුන්නාට චන්ද පොල ඇතුළේ දැන් අද ඉඳලා ආරම්භ කරලා නොකඩවාම කරගෙන යන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලන්න කැමතියි. දැන් මම කල්පනා කරේ ඊයේ රෑ ඉඳලා කනක් කැහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය කතා කළාම ඇයි අර ITN එකේ සාකච්ඡාවට සජිත් ප්‍රේමරාජ මහත්තයා නොගියේ? අහනවා නේද? මගේ උදේ ඉඳලා මට උදේ තරහත් එක්ක උදේ නැගිට වෙලා නැගිට්ටෙත් එහෙම කෝල් එකකට මූණවද ගන්නවත් දෙන්නේ නැහැ. අහනවා කතා කර කර අර ITN එකේකට සජිත් මහත්තයා නොගියේ මොකද? අපි කිව්වේ නැහැ ITN සාකච්ඡාවක් කියලා. ITN එක කියන්නේ ආණ්ඩුවේ හොර නෑවා. ඒතර ITN සාකච්ඡාවක් ගැන අපි කතා කරලා ඉන්නේ නෑ. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර් දිසානායක විවාදයක අපි ලෑස්ති. අපි කාරණා දෙකක් කිව්වා. අපි ආරාධනා කළේ. අපි කිව්වා ජාතික ජන බලවේගය. අතන මේක JDP. ජාතික ජන බලවේගය නෙමෙයි මේක JDP. ඒ JDP ජනතා විමුක්ති පෙරමුණේ රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳව අපි සාකච්ඡාවකට විවාදයකට ලෑස්ති කියලා. ඒ විවාදයට අපි ආරාධනා කළේ ඔය ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් එන්න. සමග ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙලත් එක්ක සාකච්ඡා කරන්න විවාද කරන්න එන්න කියලා අපි තමයි ආරාධනා කළේ. මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ විවාදයෙන් පැනලා ගියා. ආර්ථික වැඩපිළිවෙල ගැන ආර්ථික කමිටුත් එක්ක සාකච්ඡා බැරිලු. ඕනනම් නායක දෙපළත් එක්ක කතා කරන්න අපි හරි අපි ඒකත් බාර ගන්නවා නායකයන්ගේ දෙපළගේ විවාදෙත් බාර ගන්නවා ආර්ථික කමිටු විවාදෙත් බාර ගන්න ඕනේ අපි දෙකම කරමු මොකද රටක් හදන්න තනි පුද්ගලයෙකුට බෑනේ රටක් හදන්න කණ්ඩායමක් ඕනේ ඒ කණ්ඩායම නායකයන් වෙන වෙනම වාඩි වෙලා අපි සාකච්ඡා කරන්න පුළුවන් අපි ආරාධනා කළා අපි කිව්වා ඒකට මැදිහත් වෙන්න කියලා දේශපාලන ભેදයකින් තොරව පක්ෂපාතී නොවන කණ්ඩායමකට ඒකයි අපි ශ්‍රී ලංකා නීතිච්ච සංගමයට ආරාධනා කළේ මේකට මැදිහත් කරුවා හැටියට ශ්‍රී ලංකා නීතිච්ච සංගමේ ඉදිරිපත් වෙන්න දෙවනි එක කිව්වා ඒ විවාදේ පැවැත්වෙනවා නම් විවාදයේදී සම්මත රාමුවක් තියෙන්න ඕන මොකද සම්මත රාමුවක් කියලා මම කිව්වේ එක විවාදය සඳහා තෝරා ගන්න මාධ්‍ය කුමක්ද කියලා ඒක මේ ආණ්ඩුව හොරණෑ තෝරගන්න එක නෙමෙයි මෙතන ඉන්න ගොඩක් අය ඉන්නවා සිරස තියෙනවා හිරු තියෙනවා ස්වර්ණ වාහිනී තියෙනවා දෙරණ තියෙනවා ඕන එකක් එක්කෝ එක්කෝම එකට එකතු වෙලා මේ විවාදය සම්පූර්ණයෙන්ම ලංකාව පුරා විකාශනය කරන්න එක්කම දෙයක් වුණත් කමක් නැහැ
ඒ විකාශනය කරන මාධ්‍ය තෝරා ගැනීම ඒක මධ්‍යස්ථ කණ්ඩායමක් විසින් කරන්න ඕන. විවාදී මෙහෙවනේ පක්ෂග්‍රාහී නිවේදකෙක් තෝරගන්න පුළුවන්. ඒ නිවේදක තෝරගන්න ඕනේ අපි, ඒ කියන්නේ වැඩසටහන මෙහෙවන පුජ්‍යලයව පක්ෂග්‍රාහී නොවන පිළිගන්න පුජ්‍යලෙක් තෝරගන්න ඕනේ. තුන්වෙනි එක අපි කිව්වා මේ විවාදයේ සීමාවල්. අපි එක එක්කරන මන ගහන එක නෙවෙයි, කොහොමද රට හදන්නේ, කොහොමද විනිමය ආධුනිකයට මුහුණ දෙන්නේ, කොහොමද අපේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්නේ, කොහොමද රැකියාවල් අවස්ථාවල් වැඩි දියුණු කරන්නේ. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා සීමාවල්. අපි අරූට බැනලා බැනලා මූට බැනලා උගේ ෆයිල් එක අපේ ළඟ තියෙනවා කියලා කියන්න නෙවෙයි විවාද කරන්නේ. අපි ආපම් මේකේ ඉන්න ඔක්කොම අල්ලන් ගිහලා හිරේ දානවා කියන නෙවෙයි අපි විවාද කරන්නේ. රට ගොඩනගන්න. ඒතර ඒ ගැන කරන ක්‍රමවේදයේ පිළිබඳ සාකච්ඡා කරන්න තමයි අර මධ්‍යස්ථ සංවිධානයක් තෝරගන්න කියලා අපි යෝජනා කළේ. යෝජනාවට අපි කිව්වා නීතිඥ සංගය වගේ එකක් නම් අපි කැමතියි කියලා. එක්සි එකක් නැතුව ආර්ථික කමිටු විවාදයෙන් පැනලා ගිහලා එකනම් කරන්න බෑ කියලා හිතපු ගමන් මෙන්න ITN එකෙන් පොලයක් එනවා. අපි හය වෙනිදා විවාදයට විවකාශනය කරන්න ලෑස්ති එනවාද කියලා සජිත් ප්‍රේමරාජ් මහත්තයෙන් අහලා එවනවා. මේක පුදුම කතාවක්. ITN එකට කවුද කිව්වේ කොන්ත්‍රාත්තු කරන්න කියලා? ITN එකට එහෙම කතාවක් අපි කිව්වේ නෑ. මාධ්‍ය තෝරගන්නවට ඒකපාර්ශ්විකව කරන්න පුළුවන් කමක් නෑ. ඒ මාධ්‍ය තෝරගන්නවට දෙපාර්ශ්වයෙන් එකට එකතු වෙලා කොයි මාධ්‍යද අපි මේ විවාදය කරන්න කියලා. එහෙම නැතුව මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අදුෂ්‍යමාන හස්තයක් මෙහෙවන මාධ්‍යයක් හෝ ඒ මාධ්‍ය මෙහෙවන කණ්ඩායමක් මේ විවාදය කරනවා කියන එකෙම පේන්නේ මොකක්ද? මතක තියාගන්න අර පරණ කතාවක් කියන රතු අලු කතාව කියලා ජේවිත් එකට කිව්වනේ අලු කුමාර දිසානායක. ඒක හරියටම හරි සාතකර අයියරෑ. හරියටම හරිනේ. කවුද මේ අලු කුමාරට සපෝට් කරන්නේ? රනිල් වික්‍රමසිංහ. ඒකනේ මේ එළියට පැනලා අර මොකද බලලා මල්ලෙන් එළියට පැනනා කියලා කතාවක් තියෙනවා. එළියට පැනනා. දැන් අනිල් වික්‍රමසිංහ තමයි අනුර කුමාර දිසානායක ෆෝම් කරන්නේ සජිත් ප්‍රේමදාසට විරුද්ධව. එතන අපිට කවුරු කියනවද රනිල් එක්ක එකතු වෙන්න කියලා? දැන් සමහර අය එමත් කියනවනේ රනිල් එක්ක එකතු වෙනවා. දැන් ඊයේ මම හිරුනාලිකාවේ වැඩසටහන ගියා, පැයක් තිබුණා මේ ඒ වැඩසටහන පරිගත කරා. ඒකෙත් මගෙන් අහුවා මේ ඔබතුමාලා රනිල් එක්ක එකතු වෙනවද? එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙනවද? මගෙන් පුන පුනා මේක අහනවා. මම කෝ ඔව්. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා. ඒක අපි හැමෝම කියනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙන්නේ නැහැ. වෙනස ඒකයි. අපි ගම්බද්දේ මොකද්ද මේ කරලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලානේ සමග ජන බලවේගය ගොඩනගලා තියෙන්නේ. අපි තවත් කියන්නේ ඉතුරු වෙලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන් ස්වල්ප දෙනෙක් කර ඉන්නවා නම් ඒගොල්ලෝ ගම් මට්ටමින් එකතු කරගැනීමේ ව්‍යාපාරය කරන්න රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසගේ එකතුවක් කවදාවත් වෙන්නේ නැහැ. ඒක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. මොකද රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ අනුර කුමාර දිසානායක මෙහෙවන බලල්ලක් කියන එක හොඳට තමුන් අතර මතක තියාගන්න.